ලංකාවේ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක ජාත්‍යන්තරයට විවෘත කරපු නීරෝ ගේම් එක රිලීස් වුණේ ගිය සතියේ. මේ වෙනකොට ගොඩක් දෙනෙක් ගේම් එක ප්ලේ කරලා ඇති කියලා හිතනවා. ඒ නිසා අපි හිතුවා අද නීරෝ ගේම් එකේ සම්පූර්ණ කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. නීරෝ ගේම් එකේ කතාව ගේම් එක ඇතුලේ සිංහලෙන් යන හින්දා ඔයාලා ගොඩක් දෙනෙකුට ගේම් එක තේරුම් ගන්න පහසු වෙන්නේ නැති. නමුත් කාට හරි එක තේරුණේ නැත්තම් මේ වීඩියෝ එක බලලා ගේම් එකේ කතාව ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒකම තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඒමේ අරමුණ වෙන්නේ. ඒ වගේම කවුරු හරි මේ වෙනකම් මේ නීරෝ ගේම් එක ප්ලේ කරලා නැත්තම් මේ වීඩියෝ මෙතනින් හරියට බලන්න එපා. මොකද මේ ගේම් එකේ සිද්ධියකින් එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක සහ ගේම් එකේ සම්පූර්ණ කතාව මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයා මේ වීඩියෝ එක බලලා ගේම් එක ගහන්න ගත්තොත් ගේම් එකේ තියෙන කුතුහලය නැති වෙලා යනවා. ඒ නිසා මුලින්ම ගේම් එක ගහලා බලන්න. ඊට පස්සේ නොතේරෙන තැනක් තියෙනවා නම් මේ නීරෝ ගේම් එකේ සම්පූර්ණ කතාව බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මම නීරෝ රිලීස් වුණ දවසේ, ඒ කියන්නේ ගිය ඉරිදා මේ ගේම් එකේ පළවෙනි ගේම් ප්ලේ වීඩියෝ එක සහ පළවෙනි හෑන්ඩ්ස් ඔන් ප්‍රිවියු එක අරගෙන ආවා. ඒකත් ගොඩක් දෙනෙක් බලන්න නැති කියලා හිතනවා. ඒ වගේ මේ වීඩියෝ එක YouTube ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකේ උඩට අරගෙන ආපු ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තුති. ඒකෙන් මේ නීරෝ ගැන නොදන්න ගොඩක් දෙනෙක් අතර මේ ගේම් එකේ විස්තර බෙදලා දෙන්න අපිට පුළුවන් වුණා. කවුරු හරි ඉන්නවා නම් ඒ ගේම් ප්ලේ වීඩියෝ එක සහ ප්‍රිවියු එක නොබලපු මේ උඩ පේන ලින්ක් එකෙන් කියලා වට එක බලන්න පුළුවන්. ඒ වගේම කාට හරි මේ ගේම් එකේ ගහන්න බැරි තැනක් තියෙනවා නම් මේ ගේම් එකේ ෆුල් වෝක් ත්‍රූ එකක් තියෙනවා. ඒකේ ලින්ක් එක මම මේකේ පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහලා සම්පූර්ණ වෝක් ත්‍රූ එක බලන්න. ඒකෙන් ගේම් එකේ අමාරු තැනකින් ඉස්සරහට යන්න ඔයාට උදව්වක් සපයාවි. එහෙනම් අපි යමු මේ ලංකාවේ හැදුණු නීරෝ ගේම් එකේ සම්පූර්ණ කතාව මොකක්ද කියලා බලන්න. SL ස්පෙෂල් ෆෝසස් එහෙම නැත්නම් SL විශේෂ බලකායේ සෙබළුන් දෙදෙනෙක් වෙන නීරෝ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු කපිතාන් ප්‍රේමසිරි සහ බ්‍රාවෝ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු රත්නායක කුමාර එකිනෙකාගේ සහායකයන් ලෙස ක්‍රියා කරමින් සතුරු භූමියේ මෙහෙයුම් වලට දායක වුණා. SL විශේෂ බලකායේ සුවිශේෂී මෙහෙයුම් ඛණ්ඩයක් වන දිගුදුර විහිදුම් බලකායේ වැදගත් සටන්කරුවන් දෙදෙනෙක් වන මවුන්ට පැවරුණේ සතුරු භූමිය තුළට රහසේ ඇතුළු වෙලා සතුරු නායකයන් සහ සතුරු මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම. 1992 දී සිදු ලද සතුරු කණ්ඩායමේ බෝම්බ නිෂ්පාදකවරයෙක් ඝාතනය කිරීම, 1994 දී සිදුකරන ලද සතුරන්ගේ සන්නිවේදන මධ්‍යස්ථානයක් සහ කාලතුවක්කු බරාවි විනාශ කිරීම වැනි ප්‍රබල ගණයේ ප්‍රහාරයන් නිසා මේ නීරෝගේ සහ බ්‍රාවෝගේ සුසංයෝගයේ සතුරන්ට විශාල හිසරදයක් වෙලා තිබුණේ. සතුරු භූමියේදී එකට එකතු වෙලා සටන් කිරීමට අමතරව සහෝදර බැම්මෙන් බැඳුණු මේ නීරෝ සහ බ්‍රාවෝ යුද පිටියෙන් එහාට විශේෂ මිතුරන් දෙන්නෙක් බවට පත් වෙලා හිටියේ. ඒ බැඳීම කොච්චරක්ද කියනවා නම් මේ දෙන්නගේ විවාහයන් පවා සිද්ධ වුණේ එකම දවසේ. විවාහයෙන් පසුව දෙදෙනාම පියවරුන් බවට පත් වුණායින් පස්සේ පෞද්ගලික වගකීම් වැඩි වුණත් හමුදාවේ ජීවිතයෙන් ඇරමුණු මිත්‍රත්වයේ සහෝදර බැම්මක් තරම් ශක්තිමත්ව පැවතුණා. මේ ආකාරයට තවත් වසර 5ක කාලයක් අති සාර්ථක මෙහෙයුම්වල නිරත වෙමින් සතුරු ඉලක්ක විනාශ කරන්න නීරෝ සහ බ්‍රාවෝ ප්‍රමුඛ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම සමත් වෙනවා. මේ අතර තමයි 1999 දී නොසිතූ සිද්ධියක් සිද්ධ වෙන්නේ. 1999 අවුරුද්දේ දවසක ඔවුන්ට ලැබෙන බුද්ධි තොරතුරු වලට අනුව නීරෝ සහ බ්‍රාවෝ සතුරන්ගේ පුපුරන ද්‍රව්‍ය රඳවා ඇති නැවක් විනාශ කිරීම සඳහා පිටත් කරලා යවනවා. මෙතනදී මුහුදු මාර්ගයෙන් සතුරු භූමිය තුළට ඇතුළු වෙන නීරෝට සහ බ්‍රාවෝට හැකියාව ලැබෙනවා නැවතින තැන ස්ථානගත කරගන්න. එතනදී දෙදෙනා කතාබහ කරලා තීරණය කරනවා නීරෝ නැවට ගිහින් පරීක්ෂා කරලා බලන්නත්, ඒ අතර බ්‍රාවෝ නීරෝට අවශ්‍ය ආවරණ වෙඩි ලබා දෙන්නත්. ඉතින් බ්‍රාවෝ එහි තියෙන ප්‍රදීපාගාරයකට නැග ගන්න අතර නීරෝ විසින් නැවට යාමට පිටත් වෙනවා. නමුත් ඒ නැවේ කිසිවෙක් නොමැති අතර කිසිම පුපුරන ද්‍රව්‍යයක් දෙක දකින්න ලැබෙන්නේ නැහැ. එහිදී නීරෝ සහ බ්‍රාවෝ තීරණය කරනවා තමන්ට ලැබිලා තියෙන වැරදි බුද්ධි තොරතුරක්
බව ඒත් ඒක වැරදි බුද්ධි තොරතුරකට එහා ගියපු උගුලක් බව ඔවුන්ට තේරුම් මැද්දේ ඔවුන් ප්‍රමාද වැඩි. නැවට ගියපු නීරෝට සතුරු සෙබළුන් වට කරලා පහර දෙන්න පටන් ගන්නවා. දරුණු සටනකින් පස්සේ එතනින් පැනගන්න නීරෝ සමත් වුණත් ඒ විදි බ්‍රාවෝ තමන්ට වෙඩි වැදුණු බව නීරෝට පවසනවා. ඒ වගේම බ්‍රාවෝට වෙඩි තිබ්බේ ස්නයිපර්වරයෙක් බවත් හැකි ඉක්මනින්ම එතනට පැමිණෙන ලෙසත් නීරෝට පවසන්න බ්‍රාවෝ ක්‍රියා කරනවා. ඉතින් බ්‍රාවෝට ආවරණය සපයන්න නීරෝ ඉක්මනින්ම එතනට ඇවිත් බ්‍රාවෝ වට කරලා හිටපු සතුරු හමුදාවට පහර දීලා විනාශ කරනවා. ඊට පස්සේ තුවාල ලැබලා හිටපු බ්‍රාවෝවත් ඔසවාගෙන එතනින් පිටවලා යන්න උත්සාහ කරද්දී මුලින් බ්‍රාවෝට පහර දීපු ස්නයිපර්වරයාගේ ප්‍රහාරයකට නීරෝ ලක් වෙනවා. නීරෝගේ වම් අතට වෙඩි වදිනවා. දෙදෙනාම සතුරු භූමිය තුල ඇද වැටෙනවා. නීරෝ සහ බ්‍රාවෝ දෙදෙනාම සතුරන්ගේ අත්අඩංගුවට පත් වෙනවා. සතුරු ග්‍රහණයේ ඉන්න නීරෝ සහ බ්‍රාවෝ ළඟට එන්නේ වෙන කවුරුත් නෙවෙයි, මේ දෙන්නට වෙඩි තිබ්බ ස්නයිපර්වරයා ජෝන්. ඔහු සතුරු හමුදාව විසින් කුලියට ගන්නා ලද ස්නයිපර්වරයෙක්. නමුත් ඔහුගේ දක්ෂතාවය සහ වටිනාකම නිසා ඔහුට සතුරු හමුදාව තුළ ඉහළ තැනක් ලැබිලා තිබුණා. නමුත් ඒ ගැන සතුරු හමුදාවේ නායකයා ලෙස හැඳින්වුණ ජෙනරාල් හිටිය ලොකු කැමැත්තකින් නෙවෙයි. මොකද ජෙනරාල්ට බයක් තිබුණා කවදාහරි ජෝන් විසින් තමන්ගේ නායකත්වය පැහැර ගනී කියලා. ඒ නිසා ප්‍රසිද්ධිය නොවුණත් ඔවුන් දෙපළ අතර ගැටුමක් නිර්මාණය වෙමින් තමයි පැවතුනේ. ඉතින් මේ නීරෝ සහ බ්‍රාවෝ හමුවට එන ජෝන් විසින් නීරෝ ඉදිරිපිට දීම බ්‍රාවෝගේ හිසට වෙඩි තියලා මරලා දානවා. නමුත් ඔවුන්ගේ කතාබහට අනුව මේ මෙහෙයුම පිළිබඳව සැලසුම ඔවුන් කලින් දැන සිටි බවත් ඔවුන්ගේ සැලසුම වෙලා තිබුණේ නීරෝ සහ බ්‍රාවෝ දෙදෙනාම ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම බවත් නීරෝට දැනගන්න ලැබෙනවා. ඒත් දැන් ජෝන් ඔවුන්ගේ සැලසුම වලට පිටින් ගිහින් තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරලා තියෙන්නේ. ඒ බව පෙන්වා දෙන්න ගිය ඔහුගේ සෙබලෙකුටත් වෙඩි තියන ජෝන් පසුබට වෙන්නේ නැහැ. බ්‍රාවෝ මරා දැමීමෙන් පස්සේ නීරෝව සිරගත කරන්න සතුරු හමුදාව ක්‍රියා කරනවා. ඔවුන් උත්සාහ කරනවා හමුදා රහස් නීරෝගෙන් ලබා ගන්න. ඒත් ඒ කිසිම වෙලාවක ඒ රහස් ඔහු ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සිරගත වෙලා දුක් විඳින්මින් හිටපු නීරෝට දවසක අවස්ථාව ලැබෙනවා මේ හිර කඳවුරෙන් පැනලා යන්න. ඒ වෙද්දි ජෝන් බ්‍රාවෝ සම්බන්ධයෙන් ගත්ත තීරණය නිසාවෙන් ජෝන් සහ ජෙනරල් අතර පැවති මතකටම උත්සන්න වෙලා තිබුණා. මෙන්න මේ කතා බහින්න එක හොඳට තේරුම් ගන්න පුළුවන්. මම නම් හිතන්නේ මෙතන වෙනම ප්ලෑන් එකක් යන්නේ. ඒ මොකද්ද වන් ඒ? මං වෙද්දි ඒ ගැන කතා කරන්න කැමති නැහැ මං. මාව අහුමුත් අපෝනේ. මොකක්ද දැන් බෝ කියන්නේ? මට හිතෙන විදිහට ජෙනරල්ට ජෝන් ගැන ලොකු පැහැදීමක් නැහැ. මං දන්න එකම දේ තමයි ජෙනරලුයි ජෝනුයි අතර පුටිවලියක් තියෙනවා. මේ සිරකඳවුරෙන් පිටතට යද්දිම නීරෝට දකින්න ලැබෙනවා ජෝන්ව. නමුත් නීරෝ තමන්ගේ ආවේගයන්ට ඉඩ නොදී මුලින්ම තමාගේ පණ බේරගෙන හොඳින් පුහුණුව ලබාගෙන ස්නයිපර්වරයෙක් ලෙසම පැමිණ ජෝන්ව මරා දමන බවට දිවුරමින් එතනින් පිටවලා යන්න ක්‍රියා කරනවා. මේ සිද්ධිදාමය නිසා මානසිකව පීඩා විඳින නීරෝ අවසානයේදී තමන්ගේ ජීවිතේ වෙනස් කරපු තීරණය ලබා ගන්නවා. ඒ තමයි 2000 අවුරුද්දේදී ඉලක්ක වෙඩික්කරුවෙකු ලෙස එහෙම නැත්නම් ස්නයිපර්වරයෙක් ලෙස පුහුණුව ලැබීමට තීරණය කිරීම. මේ පුහුණුව ලැබීමේ ප්‍රධානම අරමුණ තමයි තමන්ගේ සහෝදර සෙබලා, ඒ වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ මිත්‍රයා වුණ බ්‍රාවෝ මරා දමපු ස්නයිපර්වරයා වන ජෝන්ව ස්නයිපර්වරයෙක් විදිහටම ගිහිල්ලා මරා දමා බ්‍රාවෝ මරපු පලිය ගැනීම. ස්නයිපර් පුහුණු පාසලෙන් සාර්ථකව පුහුණුව ලබා ඉන් සමත් වෙන නීරෝ නැවතත් එම වසර දෙම හමුදාවේ සේවයට එකතු වෙනවා. මේ විදිහට වසර 6ක කාලයක් ස්නයිපර්වරයෙක් විදිහට SL විශේෂ බලකායේ සේවය කරන නීරෝගේ 2006 වෙද්දි සහායකයා බවට පත් වෙලා ඉන්නේ පික්මි. මේ වෙද්දි බ්‍රාවෝගේ මතකයේ ටිකෙන් ටික ඈත් වී යමින් තිබුණත් බ්‍රාවෝව මැරීම මේ පලිය ගැනීමේ අදහස නම් මේ නීරෝගේ හිතින් කිසිම වෙලාවක ඉවත් වෙලා ගිහිල්ලා තිබෙන්නේ නැහැ. 2006 අවුරුද්දේදී නීරෝට සහ පිග්මීට විශේෂ මෙහෙයුමක් ලැබෙනවා. ඒ තමයි සතුරන්ගේ මීළඟ ජෙනරාල් බවට පත්වීමට තරම් ඉහළ සුදුසුකම් ඇති දෙවන පෙළ නායකයෙක් මරා දැමීම. මේ ඉලක්කය වනාන්තරය තුල පිහිටි සතුරු සෙබළුන්ගේ කඳවුරකට පැමිණෙන බවට ලැබෙන ඔත්තුවකට අනුව නීරෝ සහ පිග්මී ඒ ඉලක්කය සොයාගෙන සතුරු භූමියට ඇතුළු වෙන්න කටයුතු කරනවා. එතනදී සිද්ධ වෙන්නේ නීරෝ නොසිතූ දෙයක්. ඒ තමයි වසර 7ක් පුරාවට ඔහු සොයමින් සිටි තමන්ගේ යාළුවවන බ්‍රාවෝගේ මරණයට වගකී යුතු ජෝන් නීරෝට දකින්න ලැබීම. ඒ කියන්නේ නීරෝට තමන්ගේ පලිය ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒත් නීරෝට මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ලැබිලා තියෙන වෙළම ඉලක්කයක්. මේ නිසා නීරෝ තමන්ගේ පෞද්ගලික ඉලක්කය සහ රාජකාරීමේ ඉලක්කය අතර අතරමං වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට ඉලක්ක දෙකම මගහැරෙනවා. එතනදී ක්‍රියාත්මක වන පිග්මී විසින් අපි සොයාගෙන ආව ඉලක්කය ලබා ගන්නවා. නමුත් ඊට පස්සේ සිද්ධ වෙන ගැටුමෙන් අපි තුවාල ලබනවා. පිග්මීට හැකියාව ලැබෙනවා තුවාල ලබන අපිවත් ගලවගෙන සටනෙන් එළියට ගැලවිලා යන්න. ටිකින් ටික
සුවය ලැබෙන නීරෝ විසින් පිග්මීට ඔහු එදා දැකපු දේ ගැන කියනවා. නීරෝව තේරුම් ගන්න පිග්මි විසින් ඔහු ධෛර්යමත් කරනවා ජෝන්ව සොයාගෙන යන්න. ඔවුන්ට ලැබෙන ඔත්තුවකට අනුව ඔහු දැනගන්නවා ජෝන් නීරෝව මීට අවුරුදු 7කට කලින් හිර කරලා තිබ්බ හිරගෙදරවට සැරිසරන බවට. ඉතින් නීරෝ තීරණය කරනවා ජෝන්ව සොයාගෙන ඒ හිරගෙදරට ආපහු යන්න. සතුරු බලමුළු කිහිපයකටම තනිව පහර දෙන නීරෝ අවසානයේදී සිදු කරන කුඩා අත්වැරද්දකින් ඔහු නැවතත් සතුරන්ට අහු වෙනවා. ඊට පස්සේ ඔහු බාර දෙන්නේ සතුරු හමුදාවේ නායකයා ජෙනරල්ට. ඒ වගේම නීරෝගේ පරම හතුරා ජෝනුත් එතෙන්ට පැමිණෙනවා. මෙතනදී නීරෝ ජෙනරල්ට කියනවා ඔහුට අවශ්‍ය ජෙනරල් මරා දැමීම නොව තමන්ගේ පෞද්ගලික පරිගැණීමක් සඳහා ජෝන්ව මරා දැමීම බව. මෙතනදී ජෝන්ව උපක්‍රමශීලීව එතනින් ඉවතට යවන ජෙනරල් විසින් නීරෝ මේ වෙද්දි දැනගෙන හිටපු නමුත් ප්‍රබල රහසක් හෙළි කරනවා. ඒ තමයි ජෙනරල්ටත් ජෝන්ව මරා දැමීමට අවශ්‍යව තිබූ බව. ඒකට හේතුව තමයි මම කලින් කිව්ව විදිහට ඔවුන් දෙදෙනා අතර නායකත්වය සඳහා ඇති වෙලා තිබ්බ තරඟය. ඉතින් මේ රහස නීරෝට හෙළි කරන ජෙනරල් විසින් නීරෝට පැනල යන අවස්ථාව සලසලා දෙන්නේ ඔහු විසින් ජෝන්ව මරා දැමීමේ පොරොන්දුව මත. ඊට පස්සේ ජෝන් එන තැන ගැන ඔත්තුව නීරෝට ලබා දෙන්න ජෙනරල් ක්‍රියා කරනවා. ඉතින් නීරෝ එතනට ගිහින් ජෝන් යන ගුවන් යානයට වෙඩි තියලා අවසානයේදී ජෝන්ගේ ඉදිරියට පැමිණෙනවා. ඒ වෙලාවේ ජෝන් තමන්ගේ හිණ පිටිපස සංගවා තිබූ පිස්තෝලයක් එළියට ගන්නවා. නීරෝ තමන්ගේ පිස්තෝලය මෙතෙක් කාලයක් මරා දැමීමට බලාගෙන සිටි තමන්ගේ සතුරාට එල්ල කරනවා. මෙතනින් නීරෝ ගේම් එකේ කතාව අවසන් වෙන්නේ අවසන් වෙඩිල්ල පත්තුනේ නීරෝගේ තුවක්කුවෙන්ද එහෙම නැත්නම් ජෝන්ගේ තුවක්කුවෙන්ද යන්න විනිශ්චය කිරීම අපටම බාර කරමින්. ඔන්න ඔය විදිහට නීරෝ වල කතාව අවසන් වෙන්නේ නීරෝ දෙවෙනි ගේම් එකකට ඉඩකඩ විවර කරමින්. මොකද අන්තිම වෙඩිල්ල තිබ්බේ කවුද සහ වැදුනේ කාටද කියන එක මේකේ පෙන්වන්නේ නැහැ. ඒක හොඳ අවසානයක් මේකේ දෙවෙනි ගේම් එකක් අරගෙන එන්න. අපි බලමු ඇරිමැක් ඒ පියවර තියයිද කියලා. එහෙම නිර්මාණයක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ නිර්මාණය නීරෝට වඩා හොඳ තත්ත්වයක නිර්මාණයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් මේ වගේ තවත් ස්ටෝරි එකක් එක ලබන මාසේ හම්බ වෙමු. එතකම් මේ මාසේ පුරාවට තව වීඩියෝස් දානවා ඔයාලට බලන්න. ඒ වීඩියෝස් ටික බලලා වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක ගැන තමන්ගේ දැනුම වැඩි කරගන්න. එහෙනම් ඒ වීඩියෝස් එක අපි ඉක්මනින්ම එකතු වෙමු. එතකම් ගිහිල්ලා එන්න. හැපි ගේමින්. ජය ජය වේවා.